රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රියානතුරට පැය කිහිපයකට පෙර WhatsApp ඔස්සේ රථයේ පදවූ රියදුරු හුවමාරු කරගත් සටහනක් ගැන පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය පවසයි. හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන ෆොටෝ එකක් වැටිලා නමට උඩින් නමා මහ නිවන්සුව කියලා තිබ්බොත් උඹලට හිතන දේ කියන් යමන්. මැරෙන්න කලින් මම ඒ ටික කියවන්න හරි ආසයි. යනුවෙන් පසුබිමින් සුදු කොඩියක්ද සහිතව පළ කර තිබූ මෙම පණිවිඩය පෙරදිනේ සවස 2:30ට හුවමාරු කරගෙන තිබුණා. මෙම සටහන නිසා අනතුර සම්බන්ධ පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට අලුත් සැකයක් පැන නැගී ඇති නිසාද දැනට රෝහල්ගතව අත්අඩංගුවේ පසුවන රියදුරාගේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙයි. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙසේම දුරකථනය තුළ පණිවිඩ ගැන පුළුල් විමර්ශනයක් කරන්නට නියමිතයි. එහි සටහන් වන ලෙස ඊළඟ දිනේ ඔහු මැරෙන සූදානමින් වාහනය පැදවුවා නම් ඒ තුළ කුමන්ත්‍රණයක් පැවතිය හැකි බවට ඉඟියක් ලැබෙයි. රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රියදුරු ප්‍රභා තරංග පස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණය නියම කළ අතර ඔහුගේ අනතුර ගැන ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ තමන් පැයට කිලෝමීටර 160ක වේගයෙන් රථය පැදවූ බවත් වෙනත් රථයක් තමා පසු කර ගිය නිසා කන්ටේනරය ළඟට වාහනේ අනතුරු නොදුටු බවත් ඔහු පවසා ඇති අතර තමාට පාලනය කරන්නට බැරි තරම් සමීපයට රථ දෙක පැමිණි පසු අනතුර සිදු වූ බවද පවසා තිබුණා. අනතුර අවස්ථාවේ රාජ්‍ය අමතිවරයා ඉදිරිපස අසුනේ නිදාගෙන සිටි බවද ඔහු කියා තිබුණා. මංගල උත්සව දෙකකට සහභාගී වී පැමිණෙමින් සිටියේදී අනතුර සිදුවන අතර ඔහු බීමත්ව රියපදවා නැති බව පවසා ඇති නමුත් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී නිරන්තරයෙන්ම මත්පැන් බෝතල්වල ඡායාරූප හුවමාරු කරන්නට කැමැත්තෙන් පසුවන අයකු බව පෙන්නුම් කෙරෙයි. සනත් නිශාන්තගේ රියදුරු ප්‍රභා තරංග දිගු කාලයක් සනත් සමග සේවය කර ඇති අයකි. පසුගිය වසරේ ඔහු සිදු කළ අනතුරකින් පුද්ගලයෙකු මිය ගිය අතර පසුගිය මාස 6ක කාලය තුළ තුන් වතාවක් නොසැලකිලිමත් රථ ධාවනයේදී අනතුරු කර ඇති බවද හෙළි වුණා. එසේ නමුත් ඔහු එසේ වැරදි කර පොලිසියට ගියත් ඉතා ඉක්මනින් නිදහස්ව ඇත්තේ ඇමති බලතල උපකාර නිසායි.